लक्ष विस्सकट इडम वल हा गोवि बीम वल आयतिय हिमि वे नमे काले अतिना ओम स्तुति प्रवाहन अमात्यांसे अटते यम किसी अधास की पैक की बात करना मम कहमति वैशीर्षे अटते प्रवाहने लोके रोदे होगत्तर पासे प्रवाहने अदवेनकोट इताम सीग्रिंग लोके दीवन वेमीन पावतीनवा दीवनो करा गेनयामीन पावतीनवा एकाने मिनिस्सु ए तरम्म दक्षाई लोके मिनिस्सु पुदुमाकार दक्ष मिनिस्सु इन्नी पुदुमाकार निर्माणशीली मिनिस्सु लोके बिहिवेलाई एगोल्लो හැම වෙලාවම පරිශන පවත්වනවා මේ තාක්ෂණය ඔස්සේ හැමදේම ඉස්සහට ලේසි වෙන විදියට පහසු වෙන විදිහට ගරු ප්‍රේමනාත් සිද්දලත් මෙතුමා මූලාසනෙ කර්මන්තුම කතා කරා තාක්ෂණය ඔස්සේ ප්‍රවාහණය මිනිසාගෙ කාලය කලමනාකරණය කරගන්න විශේෂයෙන්ම සෑහෙන ලොකු උත්සාහයක් දරනවා ලෝකය. ඒ වෙනුවෙන් අද වෙනකොට පරිශ්‍රණ පවත්වනවා දියුණුම අවස්ථාවක් විදිහට මේ හයිපර් ලූප් ටියුබ් කියන ක්‍රමය මේ වෙනකොට ලෝකයේ අත්හදා බලමින් ඉන්නවා. ඒ කියන්නේ ටියුබ් එකක් තුල තමයි මිනිසුන් මගීන් ප්‍රවාහණය කරන්නේ ඒගොල්ලෝ මැග්නට් තමයි ඒකේ බලය විදිහට පාවිච්චි කරන්නේ. ඒක ගත්තහම ජපානයේ දියුණුම සින්කන්සේ කියන බුලට් ට්‍රේන් එකට වඩා වේගවත්. ඒ වගේම බෝයිං ගුවන් යානයකට වඩා වේගවත්. පැට කිලෝමීටර් 700ක වගේ වේගයකින් ගමන් කරන්න පුළුවන් දාවන පතේක තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක තමයි දියුණුම අවස්ථාව විදිහට ලෝකයේ මේ වෙනකොට පරිශ්‍රණ පවත්වන්නේ. ඒ වගේම අපි දැකලා තියෙනවා අර මිනිස්සෙක් උඩින් පියාසර කරනවා වගේ වැඩක් ජෙට් මෑන් කියන ක්‍රමය ඒගොල්ලෝ අත්හදා බලමින් දැනට ඒ ක්‍රමය පාවිච්චි කරමින් ඉන්නවා ගේයින්ගට යම්කිසි දේවල් ඩිලිවර් කරන්න ලෝකයේ ඒ තරම්ම කාලය කලමනාකරණය කරන්න පුදුම විදියට උත්සාහයක් දරනවා මේ ප්‍රවාහණය තුල වේගය උපරිම වේගයකින් කාලය කලමනාකරණය කර ගැනීම දැඩි වෙහෙසක ලෝකයේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා නමුත් අපි අපේ රටේ යම් යම් දේවල් ප්‍රවාහන සේවය යම් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා අද වෙනකොට හයිවේ අපිට ඇවිල්ලා තියෙනවා එක්ස්ප්‍රෙස් වේ ඒවා හොඳයි නමුත් ලෝකෙට සාපේක්ෂව ගත්තහම අපේ දියුණුව ඉතාම මන්දගාමී ස්වභාවයක තමයි අපි දකින්නේ ඒකට උදාහරණයක් විදිහට අපිට ගේන්න පුළුවන් අපි දැන් අපි දියුණු අවස්ථාවකට යනකොට මේ මොනවාද කලර් ලයිට්ස් භාවිතා කරනවනේ හතරමන් හන්දිවල හැබැයි අපි දකින්නව නේද බොහෝ වෙලාවට මේ ලාම්පු ඕෆ් කරලා පොලිස් නිලධාරියෙක් තමයි पारे वाहन एहट मेहट करला देन्नी මංගිතන් මේක දියුණු අවස්ථාවෙන් අපි ආපස්සට ගමන් කිරීමක් පොලිස් නිලධාරියා කොච්චර වෙහෙසක් වෙන්න ඕනේද වැස්සෙත් හිටගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා පොලිස් නිලධාරී රෑට කළුවරෙත් පොලිස් නිලධාරියෙක් හිටගෙන ඉන්නවා සමහර වෙලාවට මේ පොලිස් නිලධාරියාව වාහනේ අපි හිටියට අපිට පේන්නේ නැහැ එයා සංඥාව දුන්නාට අපිට ඒ සංඥාව පේන්නේ නැහැ මං කියන්නේ ඇයි අපි මේ 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 වීදි ලාම්පු මේ මේ කලර් ලයිට්ස් ඕෆ් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ ඒක දියුණු තැනකට ගෙනියන්න ඇයි අපි හිතන්නේ නැත්තේ දැන් අපි උදේට අපේ රටේ රටවැසියන් තමන්ගේ රැකියාවට පිටත් වෙන්නේ බොහොම නැවුම් මනසකින් පිටත් වෙන්න ඕනේ නැවුම් මනසකින් තමන්ගේ වාහනේ පාරට දැම්මට නැවුම් මනසකින් තමන්ගේ කාර්යාලයට යන්න පුළුවන්ද මේ මාර්ග තද බදය අපි එකට කියන්නේ මාර්ග තද බදය කියලා. ඇයි ඒක වෙලා තියෙන්නේ කියලා අපි හොයනවාද? දැන් බස් එක ඉස්සරහින් යනවා. බස් එක පිටිපස්සෙන් අපේ වාහනත් යනවා. බස් එක නතර කරනකොට අපි අපේ වාහනේත් නතර කරන්න ඕනේ. මොකක්ද ඒක තේරුම? එතකොට රියදුරාට ඕන විදිහට අපේ කාලය, මගේ පෞද්ගලික කාලය පරිහරණය කරන්න මොකක්ද තියෙන අයිතිවාසිකම? නමුත් පාරේ තියෙන ඉඩමදි වෙන්න පුළුවන් තවත් වාහනවල තියෙන තදබදේ වෙන්න පුළුවන් බස් එක නතර කරන්න ඉඩ හදලා නැති නිසා වෙන්න පුළුවන් රියදුරාටත් එතන නතර කරන්න සිද්ධ වෙනවා නමුත් මේ වගේ දේවල් පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ අපිට ඕන තරම් මේ මහ පාරේ මේ අත්දැකීම් තියෙනවා ත්‍රී වීල් රථයක් බලනකොට පාරේ වාහන තදබදේ ට්‍රැෆික් බලනකොට ඉස්සර ඈත කෙළවරේ ත්‍රී වීල් එකක් පාර මැද්ද යනවා ත්‍රිවිල් රියදුරා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එයාගේ රැකියාව වෙන්න පුළුවන්. ත්‍රිවිල් එක මේ රටට ගෙනාවේ නැත්නම් ත්‍රිවිල් රියදුරා ඒ ත්‍රිවිල් එක එලවන්නේ නැහැ වෙන්න පුළුවන්. ත්‍රිවිල් එකට යන්න පුළුවන් උපරිම වේගයක. ඒ නිසා
මේ මහා පාරේ තියෙන මේ මාර්ග තදබදේ නිසා මිනිස්සුන්ට ඇතිවන මානසික පීඩාව සම්බන්ධව අපි සෑහෙන අවධානයක් යොමු කළ යුතුයි. අපි ත්‍රී වීල් කාර්යය කියලානේ සාමාන්‍ය මේ පාරිභාෂිකේ අපි කතා කරන්නේ. ඒගොල්ලන්ව අපි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියන ඒ ලෙවල් එකට අපි ඩෙවලොප් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ත්‍රී වීල් එක කියන එක වෙනුවට ඒගොල්ලන්ට කාර් එකක් තියෙන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් අපි මේ රට ඇතුලේ හදන්නේ කොහොමද කියලා සැලසුමක් ගැන අපි හිතුවොත් මං හිතනවා ඊටාම අනර්ගයි. දැන් මේ මේ මොනවාද ඉලෙක්ට්‍රික් බස් 200ක් දෙනවා කියලා තියෙනවා. මං දන්නේ මේ තදබදේ ඇතුලේ තවත් බස් පාරට දැම්මොත් මොන විදිහට අපේ පාරේ ගමන් කරන්න වෙයිද කියලා ඒකට හොඳ සැලසුමක් යෙදිය යුතුයි කියන එකයි අපේ යෝජනාව. විශේෂයෙන් මේ AC කියන දේවල් අපේ රටට අපිට අවශ්‍යයි. අපි මේ ඝර්ම කලාපීය රටවල් එතෙන්ට මේ රට දියුණුවට ගෙන යන්න කියන යෝජනාවල් තමයි අපි හැම වෙලාවම කරන්නේ. අපි මේ සිහින දකින්නවා කියලා හිතන්න පුළුවන් සමහරු. හැබැයි ලෝකය මේ ප්‍රවාහන ශාස්ත්‍රය තුල අපි ගොඩබිමෙන් ගමන් කරනවා, වතුරෙන් ගමන් කරනවා, ගුවනින් ගමන් කරනවා. හැබැයි ගොඩබිම පොළව යටින් පවා ලෝකයේ ප්‍රවාහන සේවය දියුණු කරලා තියෙනවා. අපි දැකලා තියෙනවා ලෝකයේ අනිත් රටවල් වල පොළොව යටට බැස්සහම එක ටනල් එකක යනවා මගීන්, ආයතව පඩිපෙලක් ඇතුළට බැස්සහම අනෙක් ටනල් එකේ යනවා ඉන්ධන වගේ දේවල්, තවත් පඩිපෙලක් යටට බැස්සහම මේ මිනිස්සුන්ගේ බඩු බාහිර ආදී ගමන් කරනවා. ඒවා පුදුම ලස්සනයි බලන්න. එතනින් එහාට ගිහිල්ලා සමහර නගරවල තියෙනවා පොඩි ස්කූටර් බයික්ස්. ඒවට පොඩි ගාණක් ගෙවලා තමන්ගේ ගමනාන්තයේ ගිලා නතර කරලා ඒක යන්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ස්වභාවයෙන් තමයි ඒ සියලු දේවල් හැන්ඩල් කරන්නේ. ඒගොල්ලෝ තමයි මේ හැම දෙම මේ පහසුකම් මිනිස්සුන්ට ලබලා දෙන්නේ. ඒ වගේම සමහර තවත් රටවල අපි දැකලා තියෙනවා ඉලෙක්ට්‍රික් කාර් තියෙනවා. තමන්ට තමන්ගේ අවශ්‍ය ගමන ගිහිල්ලා ඒ කාර් එක එතන නතර කරලා යන්න පුළුවන්. එහෙම දියුණු ලෝකෙක තමයි ලංකාවේ අපි අද මේ රටේ ප්‍රවාහනය ගැන කතා කරන්නේ. අපි ඉතා ශීඝ්‍රයෙන් මේ දියුණුව කරා ගමන් කළ යුතුයි කියන යෝජනාව තමයි අපි හැම වෙලාවෙම ගේන්නේ. ඒ වෙනුවෙන් අපේ අමාත්‍යතුමාගේ අවධානය තව තව යොමු කරන්න අපි දැන් රුවන්ඩාව කියන රට අපි ලෝකේ දන්නවා, අප්‍රිකානු රටක්. අපි රුවේ වගේ රටවල් ගැන අපි දන්නවා. බොහොම දුප්පත්ව හිටපු රටවල්. අද වෙනකොට රුවන්ඩාවට කියන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා. රුවන්ඩාව කියන රට එක හොස්පිටල් එකකින් තව හොස්පිටල් එකකට ඒගොල්ලන්ගේ බෙහෙත් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඩ්‍රෝන වලින්. එහෙම තැනකට ඒගොල්ලෝ දියුණුව කරා ගමන් කරන රටවල් අපිට ලෝකෙ දකින්න තියෙනවා. අපිට වඩා පල්ලෙහා ආර්ථික මට්ටම් වල තිබ්බ රටවල් අපි කොහෙටද මේ ගමන් කරන්නේ? අපි නිකන් බස් එකක් පාරට දානවා, ඒක විවෘත කරනවා, එච්චරයි. ඒක දේශපාලනික අවශ්‍යතාවය වෙනුවෙන් කරනවා විනා අපේ රටේ රටවැසියාගේ සංවර්ධනය වෙනුවෙන් අපි කවදාවත් හිතලා වැඩ කරලා නැහැ. එහෙම යුගයකට අපි ගමන් කරන්න ඕනේ. අපි මිනිස්සු සංවර්ධනය කරන්නේ නැතුව රටක් දියුණුවට ගෙනියන්න බෑ. අපි ඒක හැමදාම හැම මොහොතෙම කියන කතාවක්. අපි දැක්කා අත්‍යවශ්‍ය සේවාවක් කරනවා කියලා ප්‍රවාහනය. එතකොට මෙතෙක් ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයිද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. ප්‍රවාහනය තමයි ලෝකේ අත්‍යවශ්‍යම ප්‍රවාහන කරන අත්‍යවශ්‍යම දේ. ප්‍රවාහනය ට්‍රාන්ස්පෝර්ට් අපිට ගුවනින් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඕනතරම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් රණවේ එකක් තියෙනවා, ඒක අවුවේ වේලෙනවා, නිකන් තියෙන්නේ. ඒවා පාවිච්චි කරන්න පුළුවන් අපිට ඩොමෙස්ටික් ගුවන් යාන සේවයට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ලෝකේ දියුණු වෙලා කාලනේ කාලයේ කළමනාකරණය කරගන්න වේගය පාවිච්චි කරලා සමහර විට මේ මෙතෙක් දක්ෂ මිනිස්සු ඉන්න ලෝකේ කාලය හරහා ගමන් කරන්නත් වේගය පාවිච්චි කරන්න පුළුවන් වෙයි දවසක. එහෙම නොවෙන්න විදිහක් නැහැ. එදාටත් අපි CTB එක තියාගෙන බස් 10ක් පාරට දාලා පීත්තපටිය කපන්නේ නැතුව අපි දියුණු මිනිස්සු විදිහට ලෝක ඉස්සරහට යමු කියන එකයි අපේ යෝජනාව. සූති ගරු මන්ත්‍රීතුමා, ගරු ලලිත් එල්ලාවල